සුබ උදෑසනක් ආදරණීය දුවේ පුතේ. අද අපි ඉගෙන ගන්නේ 8 වෙනි පාඩම සම්බුදු හිමිගේ උපස්ථායක ආනන්ද හිමියන් පිළිබඳව. දුවේ පුතේ, දුවල පුතලා අහලා තියෙනවනේ සුද්ධෝදන රජතුමා ගැන. සුද්ධෝදන රජතුමාට හිටියා සහෝදරෙක් අමිතෝදන කියලා. මෙන්න මේ අමිතෝදන රජතුමාගේ පුතා තමයි ආනන්ද හාමුදුරුවෝ. දුවල පුතාලා අහලා තියෙනවනේ බුදුන් වහන්සේ තම ඥාතීන්ට ධර්මයේ දේශනා කරන්න කිඹුල්වත් නුවරට වැඩම කළා කියලා. මෙන්න මේ කිඹුල්වත් නුවරට වැඩම කරපු කාලේ බුදුන් වහන්සේ වැඩ සිටියේ මල්ල රජදරුවන්ගේ අනුපිය නම් අඹ උයනේ. කාලේ තමයි පුතේ ආනන්ද හාමුදුරුව පැවිදි වෙලා තියෙන්නේ. ආනන්ද හාමුදුරුවත් සමග බද්දිය, බගු, කිම්බිල, දේවදත්ත හා උපාලි කියන කපුවත් පැවිදි වෙලා තියෙනවා. ආනන්ද හාමුදුරුවන්ගේ ගුරුවරයා උනේ මන්තානි පුත්ත පුන්න තෙරුන් වහන්සේ. දුවේ පුතේ, බුදුන් වහන්සේට අවුරුදු 55ක් ගත වෙන කල්ම ස්ථීර උපස්ථාදායකෙක් හිටියේ නෑ. උපස්ථාන කරන්න ස්ථීරවම කෙනෙක් හිටියේ නෑ. ඉතින් ඒ අවුරුදු 55ක් වුණාට පස්සේ උන්වහන්සේ ශ්‍රාවකයන් අමතලා කී ප්‍රකාශ කර සිටිනවා තමන් වහන්සේට ස්ථීර උපස්ථාදායකගේ අවශ්‍යතාවය ඇති බව. දුවේ පුතේ, ශ්‍රාවකයන් වහන්සේලා කීප නමක්ම ඉල්ලා සිටියා තමන්ව බුදුන් වහන්සේගේ නිත්‍ය උපස්ථායක ලෙස පත් කරන්න කියලා. නමුත් ආනන්ද හාමුදුරුවත් හිටියා නොය අතර ආනන්ද හාමුදුරුව ඒ තනතුරට තමන්ව පත් කරගන්න කියලා ඉල්ලීමක් කළේ නෑ. උන්වහන්සේ හිතින් හිත හිත හිටියා මම ඒ තනතුරට සුදුසුයි නම් තථාගතයන් වහන්සේ මාව ඒ තනතුරට තෝරගන්නේ කියලා. හාමුදුරුවන් සිතපු විදියටම බුදුන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ව නිත්‍ය උපස්ථායක තනතුරට පුතේ පත් කරගත්තා. උපස්ථායක තනතුර බාරගන්න කලින් ආනන්ද හාමුදුරුවෝ සැරියුත් මුගලන් හාමුදුරුවරුන් ඉදිරියේ ඉල්ලා සිටියා ඉල්ලීම් 4ක් හා ප්‍රතික්ෂේප කිරීම් 4ක්. අපි බලමු මොනවද ඒ ප්‍රතික්ෂේප කිරීම් 4 සහ ඉල්ලීම් 4. භාග්‍යවතුන් වහන්සේට ලැබෙන වටිනා සිවුරු පිරිකර මාහට නොදෙන සේක්වා. භාග්‍යවතුන් වහන්සේට ලැබෙන පිණ්ඩපාත මට නොදෙන සේක්වා. භාග්‍යවතුන් වහන්සේ සමග එකම ගඳ කෙලියේ විසීමට මට ඉඩ නොදෙන සේක්වා. භාග්‍යවතුන් වහන්සේට ලැබෙන දාන ආරාධනාවලට මා කැඳවාගෙන නොයන සේක්වා. අන්නේ කරුණු අතර තමයි පුතේ ප්‍රතික්ෂේප කිරීම. දැන් අපි බලමු ඉල්ලීම් 4 මොනවාද කියලා. භාග්‍යවතුන් වහන්සේ මා බාරගත් ආරාධනාවලට වඩින සේක්වා. දුරබැහැර ප්‍රදේශවලින් භාග්‍යවතුන් වහන්සේ හමුවීමට පැමිණෙන අය කැඳවාගෙන ඒමට අවසර මට ලබා දෙන සේක්වා. මා නැති තැන දෙසූ දහම් නැවත මට දේශනා කරන සේක්වා. ධර්මයේ පිළිබඳ සැකයක් ඇති වුණ විටක භාග්‍යවතුන් වහන්සේ හමුවෙලා ඒවා විසඳ ගන්න මට අවසර දෙන සේක්වා. කරුණු ඉවසා වදාරා බුදුන් වහන්සේ ආනන්ද හිමියන් එම තනතුරට පත් කරගත්තා. එදා සිට බුදුන් වහන්සේ පිරිනිවන් පානතෙක් ආනන්ද හාමුදුරුව තමයි බුදුන් වහන්සේට ඉතා කරුණාවෙන් උපස්ථාන කළේ. ආනන්ද හාමුදුරුවන්ට ඉතා උසස් ස්මරණ ශක්තියක් තිබුණා. ඒ කියන්නේ දුවේ පුතේ හොඳ මතක තබා ගැනීමේ හැකියාවක් තිබුණා. ඕනම ධර්ම කරුණක් දුවේ පුතේ එකවරක් ඇසූ පමණින්ම මතක තබා ගන්න උන්වහන්සේට පුළුවන්කම තිබුණා. ඉතින් බුදුන් වහන්සේ දේශනා කරපු ධර්මයේ මතක තබා ගන්න ආනන්ද හාමුදුරුවෝ ගොඩාක් දක්ෂ වුණා. උන්වහන්සේට ධර්ම දේශනා පවත්වන්න විශේෂ දක්ෂතාවයක් තිබුණා. තව උන්වහන්සේ පිළිබඳව විශේෂ කරුණු කීපයක්ම තියෙනවා දුවේ පුතේ. භික්ෂු ශාසනය ආරම්භ කරන්නත් මූලිකත්වය අරගෙන කටයුතු කළේ ආනන්ද හාමුදුරුවෝ.
තව කරුණක් තමයි දුවේ පුතේ බලවෙනි ධර්ම සංගායනාව පවත්වන අවස්ථාවේදී ධර්මයේ බුදුන් වහන්සේ බැහැදකින්නට පැමිණෙන සදහැවතුන්ට උන්වහන්සේ දෙව්රම් වෙහෙරේ නැති අවස්ථාවලදී වන්දනාමාන කිරීමට ආනන්ද හාමුදුරුවෝ විසින් බෝධියක් රෝපණය කළා. අනේ බෝධිය අපි නිත්‍ය උපස්ථායක තනතුරට අමතරව ආනන්ද හාමුදුරුවන්ට තවත් තනතුරු රාශියක් තිබුණා. ධර්ම භාණ්ඩාගාරික බෞද්ධ භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථානය, ස්මරණ ශක්තිය ඇති භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථානය, අවබෝධ ශක්තිය ඇති භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථානය, ධෛර්ය සම්පන්න භික්ෂුන් වහන්සේලා අතර ආනන්ද හාමුදුරුවන්ගේ චරිතයෙන් දුවේ පුතේ අපේ ජීවිතවලට ගොඩාක් ආදර්ශ ලබා ගන්න පුළුවන්. ගුරුවරුන්ට අසීමිත ලෙස ගරු කිරීම, තනතුරු සඳහා බලෙන් ඉදිරිපත් නොවීම, දුවල පුතාලා සියලුම දෙනාට තෙරුවන් සරණයි. දුවල පුතාලා සියලුම දෙනාට තෙරුවන් සරණයි.